විශේෂයෙන්ම අපේ මාධ්‍ය හමුව ආරම්භයේදීම අපි ඉරාණ ජනාධිපතිතුමාගේ අභාවය පිළිබඳව සමගි ජන බලවේගයේත් අපේ දැඩි කනගාටුව ශෝකය ප්‍රකාශ කරලා ඉන්න ඕන. දැන් විශේෂයෙන්ම මේ ආණ්ඩුව සංදර්ශන වලින් තමයි මේ රට පාලනය කරගෙන යන්නේ. ඒ වගේ අපි දිගින් දිගටම මාධ්‍ය හමු තුලින් පැහැදිලි කෙරුවා. හරිද? එතකොට ජනාධිපතිතුමා මැතිවරණ ඉලක්ක කරගෙන තමාට තව chance එකක් ගන්න පුළුවන් ද බලලා තමයි හැමදේම කරන්නේ. දැන් ගිය සතියේ කැබිනට් මණ්ඩලයට උපදෙස් දීලා තියෙනවා පළාත් පාලන ආයතනවල නාම යෝජනා අහෝසි කරන්න පුළුවන්ද කියලා බලන්න කියලා ඉවරලා. මම පෞද්ගලිකව ඒකට එකඟයි. නමුත් මේක දේශපාලන සන්දර්භයක්. මොකද හේතුව ප්‍රජා කමිටු කියලා ඉවරලා පරණ පොහොට්ටු සභාපතිලව ඒ පළාත් පාලන ආයතන පත් කිරන පළාත් පාලන ආයතන පාලනය කරන්න පත් කරන වැඩපිළිවෙලක් මේ ජනාධිපතිතුමා ගෙනිච්චා. මේකට සර්කියුලරයක් ඉෂු කරා. එතකොට ග්‍රාමීය පොහොට්ටු නායකයින්ව නැවත නැගිටවන්න. මේ කවුද කරන්නේ? UNP නායක රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රාදේශීය පොහොට්ටු නායකයින්ව නැවත දේශපාලනිකව නැගිටවන්න. අර රට බංකොලොත් කරපු රාජපක්ෂලාව බේරගත්තා වගේ හැංගිලා හිටපු පොහොට්ටුව ටික එලීට අරගෙන මේ චණ්ඩිපාඨ දාන්න අවස්ථාව දුන්නා වගේ. ඊට පස්සේ දැන් මේකට මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණයක් කැඳවලා තිනෝ නිල වශයෙන් අවශ්‍ය කරලා නැති නිසා මේ මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයන්ව ඕකට පත් කරන්න බෑ කියලා දැනුම් දීමක් කරා. ඒ නිසා දැන් මේ ආණ්ඩුකාරවරු මේක පත් කරන්නේ නැහැ. ඒ නිසා තමයි මේ නාම යෝජනාව අවශ්‍ය කරන්න හදන්නේ. මොකටද? අර මේ පොහොට්ටු හිපාටුව ටික මේ නැවත පත් කරන්න. ඉතින් ඒ නිසා වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ඕන ඕන විදියට රටේ නීතිය වෙනස් කරන්නත්, ඒ වගේම රටේ දේවල් වෙනස් කරන්නත්, එයාගේ දේශපාලන වාසිය සඳහා මේ දේවල් කරන්නත් බෑ. දැන් මම උදාහරණයකට දැන් නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව අන්දන්න අශ්රෆ් මෙමෝරියල් හෝල් එකක් කියලා හදන්න මිලියන 25ක් වෙන් කරලා තියෙනවා. හරිද? එද අශ්රෆ් මැතිතුමා වෙනුවෙන් නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාවට එතුමා කරපු සේවය වෙනුවෙන් එහෙමයක් කරන එක හොඳයි. ඇයි මේ මැතිවරණයක් කිට්ටුව කරන්නේ? එතුමා ආපු වෙලාවේ කරන්න තිබ්බනේ, මීට කලින් කරන්න තිබ්බනේ, අවුරුදු පහක් ආණ්ඩුවක් තිබ්බ ඒ වෙලාවේ කරන්න තිබ්බනේ. හකීම් එමෙතුමාලා අපි ඒ ආණ්ඩුවේ හිටියනේ. එනිසා මේ වික්‍රමසිංහ මැතිතුමාගේ සංදර්ශන න්‍යායට විරුද්ධව දැන් අපට ආරංචි රාජ්‍ය සේවකයෝ ලක්ෂ 3ක් පාරට බහින ලෑස්ති වෙනවා. හෙද හෙදිය 35,000ක්, සරසවි අනධ්‍යයන කාර්ය මණ්ඩලය 13,000ක්, ග්‍රාම නිලධාරීන් 14,000ක්, මේ විධායක නිලධාරීන් 18,000ක්, සංවර්ධන නිලධාරීන් 16,000ක්, ගුරුවල් විදුහල්පතිවරු ලක්ෂයක්, මේ සෞඛ්‍ය වෘත්තීය සමිති 72කින් 120,000ක් වගේ බහින්න යනවා. දැන් මොකද මේ කරන්න යන්නේ? මේ බොහෝ රාජ්‍ය ආයතන දේශපාලනීකරණය කරලා තමයි මේ කරන්න යන. දැන් මම දැක්කා පෙරේද අද කොහෙද අපේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අගමැතිතුමා එනවා වෙසක් කොහොමද වෙන්නේ කියලා බලන්න. පන්සලකට සත පහක් දීලා නැහැ. මධ්‍යම සංස්කෘතික අරමුදල තියෙනවා, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව තියෙනවා, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අරමුදල් තියෙනවා. ඒ එකකින් මා දැනුවත්ව එක විහාරස්ථානයකටවත් සත පහක්වත් නොදී මේ වෙසක් වෙන්නේ කොහොමද කියලා බලන්න ඉන්නේ. එතකොට එයා එනකොට රාජ්‍ය නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, විධායක නිලධාරීන්, ආර්ථික සංවර්ධධාරීන් ඔක්කොම ගෙන්නලා දේශපාලනිකව මෙහෙවන්න තමයි මේ බලන්නේ. එනිසා අපි පැහැදිලිව කියන්න ඕන ජනමතයන් නැති මේ ආණ්ඩුවයි ජනාධිපතිතුමයි මොන විදිය උප්පර වැටි දාන්න හැදුවත් මේ අවසානයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉල්ලන්නේ නැහැ කියන එක තමයි මගේ අදහස. මම දන්නේ නැහැ ඊයේ රෑ ප්‍රසන්න රණතුංග ඇමතිතුමා ලොකු මේ සාදයක් දැම්මාය කියලා මම දැක්ක වෙබ්සයිට් එකක තියෙනවා. මේ වෝටර්සේජ් හෝටලේ පොහොට්ටුවේ මැති ඇමතිතුරු රණ ගහලා ඒක මේ රනිල්ගේ සරණපතායා මේ සටනක ආරම්භයක්ද මොකක්ද කියන එක මම දන්නේ නැහැ. ඒ හැම දෙයකින්ම පේන්නේ දැන් පොහොට්ටුවේ නායකයෝ රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ජනාධිපතිය අපේක්ෂකයෙක් කරුවට පොහොට්ටුවේ සමාජිකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට දෙන්නේ නැහැ. ඒ නිසා ජනාධිපතිතුමා පොහොට්ටුවත් එක්ක එකතු වුණොත් සුළු ජාතික ඡන්ද ලැබෙන්නේ නැහැ. සුළු ජාතීන් එක්ක එකතු වෙලා වැඩ කෙරුවොත්, සුළු ජාතීන් එක්ක එකතු වෙලා වැඩ කෙරුවොත් සිංහල ඡන්ද හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ දාන උප්පර වැටි පෙල් මම අර කලින් කිව්වේ මේ අශ්රෆ් මැතිතුමාව සම මේ වෙනුවෙන් මේ මෙමෝරියල් හෝල් එකක් දාන්න. දැන් එතුමාගේ පුතා
පණිවිඩයක් නිකුත් කරලා තියෙනවා මේ ඒකට විරෝධය ප්‍රකාශ කරලා. හරිද? ඉතින් ගහන ගේම් එක අනිත් පැත්තට තමයි කරකෙන්නේ. හරිද? ඉතින් ඒ නිසා වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉල්ලන්නේ නැහැ. හරිද? කටවුල් කර කර බොරු කියන එක්කෙනායි අපේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමායි තමයි ප්‍රධාන අපේක්ෂකයෝ. ඒ නිසා මේ මැතිවරණය ජයග්‍රහණය කිරීම අපට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මේ මැතිවරණය ජයග්‍රහණය කරන්න දැන් ලක්ෂ 168ක් ඡන්ද රෙජිස්ටර් වෙලා තියෙනවා. මේකෙන් 140ක් විතර පාවිච්චි වෙවි. ඒ කියන්නේ ලස්ස 70ක් ගන්න ඕන ඡන්ද දිනන්න. අපි වඳ කොත්තු වඳ බෙහෙත් වඳ සාපි ඔක්කොම ඇවිල්ලා ජාතිවාදී අන්තවාදී රැල්ල උපරිමයටම තියෙන වෙලාවේ අපි ලක්ෂ 56ක් ගත්තා. පෝට්ටු 69ක් ගත්තා. ජේපී එක 4 හමාරක් ගත්තා. එතකොට අපි 56න් අපි දිනන්න නම් පෝට්ටුවේ ඡන්දදායකයෝ 14 ලක්ෂයක් අපේ පැත්තට ගන්න ඕන. එතකොට මං කියන්නේ දැනට මේ ලස්ස 15ට වැඩි අපිට ඇවිල්ලා ඉවරයි. අද ඔබතුමාලාට පේනවා ඇති මාතර දිස්ත්‍රික් තරුණ සමුළුව, ගාල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව, මොණරාගල දිස්ත්‍රික් ප්‍රවර්ධන වැඩසටහන, අම්පාර දිස්ත්‍රික් ගොවි සමුළුව, එතකොට හම්බන්තොට දිස්ත්‍රික් ගොවි සමුළුව. මේකට ආපු සෙනගෙන් පේනවා විකල්පයේ සමගි ජන බලවේ කියලා. මොකද ඔය මං කියපු දිස්ත්‍රික් හතරම දොඹෙන් යන්න පරදින දිස්ත්‍රික්. එතකොට මේවයි ඔච්චර සෙනගක් ආවේ මේ රැල්ලට පෝට්ටු ගී කට්ටේ සජයපිට හැරිලා. ඒ නිසා අපට දිනන්න නම් ලක්ෂ 14යි ගන්න ඕන පෝට්ටුවේ රැල්ලට ගියාගෙන් ජනතා විමුක්ති පෙරමුණට දින්න නම් අර 69 ලක්ෂයෙන් හරිද 65 ලක්ෂයම ගන්න ඕන. ඉතින් මේ කරන්න පුළුවන්ද? ප්‍රායෝගික වෙනවද? ඒ නිසා ඒක එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඔය JVP එකන මරු කියවන්නේ.